රොමේෂා 21 වන වියේ පසු වූ තරුණියක් ඇගේ සොයුරිය කටාර දේශයට ගෘහ සේවිකාවක් ලෙස පිටත්ව යන්නේ ඇය පාසල් යන අවධියේදී ඇගේ පවුලේ ඇගේ සොයුරියන් මව සහ පියා වුණා පියා බේමත්ව උපේන ධනය විනාශ කළ අයෙක් වූ අතර මව කුඩා තේ කඩයක් තමා එයින් එදිනෙදා වියදම් සොයාගත්තා රොමේෂාගේ සොයුරිය විදෙස්ගත වන්නේ ඔවුන්ගේ පවුලේ ආර්ථිකය ශක්තිමත් කරන්නටයි නමුත් ඇගොස් අවුරුදු දෙකක් පමණ ගත වෙද්දී රොමේෂාගේ පවුලේ අයට දැනගන්න ලැබෙන්නේ ඇය හදිසි අනතුරකින් මිය ගිය බවයි තම සොයුරියගේ හදිසි වියෝවෙන් රොමේෂා බොහෝ කම්පාවට පත්වනවා ඇගේ දේහය ඔවුන්ට ලැබී අවසන් කටයුතු සිදු කළාටත් පසු රොමේෂාගේ අක්කා සේවය කළ නිවසින් එමතුමක් ලැබෙන්නේ රොමේෂාටයි එනම් ඇගේ සොයුරිය වෙනුවට ඇයට සේවයට පැමිණිය හැකි බව දන්වමින් නමුත් රොමේෂාගේ මව ඊට තදින්ම විරුද්ධ වන්නේ තමන්ට දැන් සිටින්නේ රොමේෂා පමණක් නිසයි නමුත් රොමේෂා තම මවගේ හිතද හදා තම සොයුරිය සිදු කළ රැකියාව එතෙන් පටන් සිදු කරන්න යාමට තීරණය කරන්නේ ඇයද කටාර් දේශයට පිටත් වෙමින් ඇය සේවයට පැමිණි පසු එම නිවැසියන් ඇයව හොඳින් පිළිගන්නේ රොමේෂාගේ සොයුරියට සිදු වූ දේ ගැන කනගාටුව පළ කරමින් ඇයට ඇගේ සොයුරිය අතින් සිදු වූ කටයුතු සියල්ල එම නිවැසියෝ පහදා දෙන්නේ ඇයට තිබගකීම පහදා දෙමින් රොමේෂා ඇයට හැකි උපරිම හොඳින් තම සේවය සිදු කරන් ගියා ඇය සේවයට පැමිණ මාස කිහිපයක් ගත වුණා දිනක් නිවැසීමේ හාම්පුතා රොමේෂා තනිව සිටි මොහොතක බලහත්කාරයෙන් ලිංගික හිරිහැර කරන්නට උත්සාහ කරන අතරම ඇයට ඔහුගෙන් ගැලවීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ ඇය මෙතෙක් කල තම ස්වාමි පුතුන් ගැන සිතා සිටි අයුරු කළු පැල්ලමක් බවට පත්වන්නේ එතෙන් පටනොයි ස්වාමිදියනේ යහපත් අයෙක් ලෙස පිරුණත් හාම්පුතා නිතරම උත්සාහ කරන්නේ රොමේෂා ලිංගික හිංසනයන්ට ලක් කරන්නයි එය ස්වාමිදියනේට පවසන්න උත්සාහ කළත් ඇයට ඊට බියක් දැනුනේ ඇය කෙසේ ඒ තේරුම් ගනී විදැයි තිබූ සැකය නිසයි නමුත් ඇයටම වද වේදනා ඉවසා සිටීමටද නොහැකි වුණා එමෙන්ම ඇයට පෙර සේවය කළ ඇගේ සොයුරියටද මේ ලෙසින්ම මෙම වද වේදනා අත්වන්නට ඇතැයි ඇය සිතින් දහස්වර පැවුණා ඇයට තිබුණේ එම හාම්පුතා ගැන කෝපයක් ඇතිවන හදිසි කෝපය නිසාම ඔහු මරා දමනවා යැයි සිතා රොමේෂා වේදුරුවකින් හාම්පුතාගේ හිසට පහර දෙනවා නමුත් ඔහු මිය යන්නේ නැහැ පසුව සියල්ල තම ස්වාමි දියණියට පැවසුවත් ඇය ඒ කිසිවක් පිළිගන්නේද නැහැ ඇයත් රොමේෂාට තදින්ම දෝෂාරෝපණය කරන්නේ මෙවැනි ක්‍රියාවක් කිසිසේත්ම ඇගෙන් බලාපොරොත්තු නොවන බව පවසමින් එමෙන්ම ඇගේ සොයුරිය මෙන් ඇය හොඳ සේවිකාවක් නොවන බව පවසමින් ස්වාමි දියණිය ඇය නීතිය ඉදිරියට ගෙන යන උත්සාහ කළත් කපටි හාම්පුතා ඇයව රැකියාවෙන් පමණක් ඉවත් කර දමන්නට තීරණය කරනවා දහසක් දේ හිතේ තිබුණත් නීතිය සාධාරණය ඉටු කිරීමට රොමේෂාට ඕන වුණත් එය ඇයට කිසිදු සාක්ෂියක් නොමැතිව කළ නොහැකි බව වටහා ගන්නවා එමෙන්ම ඇයටත් ඇගේ සොයුරියටත් අත්වූ ඉරණමට දහස්වර හිතෙන් සාප කරමින් ඇය නැවත ලංකාවට පැමිණෙන්නේ තම මව වෙනුවෙන් තම ජීවිතය කෙසේ හෝ රැකගනිමින්